අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත කොවිඩ් මෘතදේහ ආදාහණයට මඩකලපුවේ සහ අම්පාරෙත් ස්ථාන දෙකක් මඩකලපු ඔට්ටමාවඩි ප්‍රදේශයේදී පළමු වරට කොවිඩ් මෘත ශරීර පහක් බොහොම දානීය කරයි බදුල්ල මහරෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ කොවිඩ් සී ග්‍රේන් පැතිරෙයයි රෝගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 34කට වෛරසය වැළඳෙයි කොවිඩ් වෛරසයට එරෙහි ව්‍යාජ එන්නත් රට තුලට පැමිණීමේ අවදානමක් පිළිබඳ අනාවරණයක් රට තුල පවතින්නේ එන්නත් සූදුවක් විපක්ෂ නායකවරයාගෙන් චෝදනා ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවාව අගෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනපති වර්ණ වසර අවසන් වන විට විදුලිය ලබා දීම 100%කින් අවසන් කරනවා කෙරවල පිටිය LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම ආරම්භමින් අගමැති කියයි අපරාධ මර්ධනයේට සතියක රැල්ලක් ඇමති සරත් වීරසේකර කියයි පැය 24ක් තුල රිය අනතුරු වලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට 40කට බරපතල තුවාල වයස අවුරුදු 78ක වයෝවෘද්ධ පුද්ගලයාගේ විස්මිත යතුරු පැදි සොරකම प्रथम अवधानय देशीय पुवत्वेत COVID-19 वैरस आसादित मृतदेह बहुमदाने किरीमट मडकलपुव सह अंपार प्रदेशे स्थान देकक संदहा अवसर हिमिव तिबेनवा मे अतर एसे अवसर हिमिव मडकलपुव ओट्टमावडी प्रदेशे कोविड आसादित मृतदेहान पहाक बहुमदाने किरीम अद दिने सिदुना कोरोना आसादित मृतदेह मडकलपुव ओट्टमावडी सह अंपार इराक्काम्बम प्रदेशवल भूमदाने किरीमट नगिनहिर पलात सौख्य अध्यक्षक वरयागे अवसरय हिमिव तिबेनवा एयनुव मडकलपुव ओट्टमावडी प्रदेशे मज्मा नगर हीदे कोविड आसादित मलसिरुरु पहक भूमदानेट अद अवसर हिमिव अतर एम मियगिया अयातर इरावुर प्रदेशे पुद्गलिन देदेनिक सह कात्तान्कुडी प्रदेशे पुद्गलिन तिदेनिक वन बवट तोरतुरु वार्ता वनवा मलसिरुरु भूमदाने किरीमे अवस्थावेदी माध्यवेदी नेतुलु अनवसर पुद्गलेंट एम स्थाने वेत एतुल्वीमट अवसर हिमी नोवू अतर मृतदेह भूमदाने वेनुवेन वो स्थाने निरीक्षणे किरीमट पार्लिमेंटु मंत्री नसीर अहमद महता पेमिन सिरिन आकारय दक्नट लेबुना गेवुनु पै 24क कालय तुल श्रीलंकावेन COVID-19 आसादित पुद्गलेंट 384 देनकु हंदुनागेन एति अतर आसादितेन अतरिन वेडिम आसादितेन संख्यावक कोलंब डिस्ट्रिक्केन वार्ता वे तिबेनवा ए आसादितेन 78क लेसई මෙතර පසුගිය පැය 24 තුල ශ්‍රී ලංකාව තුලින් COVID-19 වෛරසය ආසාදනය වී පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර යුනිසෙෆ් ආයතනයේ විසින් කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සමස්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය වූ එන්නත් මාත්‍රා මිලියන 1.44න් කොටසක් වූ මාත්‍රා 264,000ක තොගය එළඹෙන ඉරිදා දින ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව සෞඛ්‍ය वैद्य प्रतिकार संधा यमुवन्न एकट हेतु मे मोहतेदी अपि कौरुत् दन्नवा डेंगू रोगे लंकावे तियेनवा एवनी रोगयक् वेन्न बेरिकमक् नेह देक एन्नते प्रश्नयक् नेवेयि डेंगू रोगय सह वेन ओनैम उनक् वेन्न पुलुवन् अंपा प्रदेशे एन्नत् लबा दिमेन् अनतुरुव देदेनेकु मियेमा मे मरणय सिद्ध वुने एन्नत निसाद कियन एक गैन तवम अपि विमर्शनय करनवा इतिक्
අපිට මේකද කියන්න පුළුවන් වෙන්නේ එන්නත දීමෙන් පසුව සිදු වූ මරණයක් මිස එන්නත දීම නිසා සිදු වූ මරණයක් නෙවෙයි. එමින්ම මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු පිරිස් වෙත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමේ කටයුතු සිදු කරමින් පවතින අතර පොලිස් නිලධාරීන් 33,000කට පමණ අදාළ එන්නත් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරස ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීම හමුවේ වසා දෙමුණු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම විලඳුන් හට PCR පරීක්ෂණ සිදු කිරීම අද එම පරිශ්‍රයේදී සිදු කෙරුණා. බදුල්ල මහ රෝහලේදී ඊයේ දින නිකුත් කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව එම රෝහලේ පිළිකා රෝගී අංශයේ 34 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වෛරස ආසාදිතයින් අතර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 22ක්, රෝගීන් බලා ගන්නා සහායකින් 7 දෙනෙක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 2 දෙනෙක්, හිද නිලධාරීන් 2 දෙනෙක් සහ එක් වෛද්‍යවරියක්ද සිටින බවයි වෛද්‍යවරුන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ. කාර්ය මණ්ඩලයේ සමගින් ඒ වාර්ඩ් සංකීර්ණතාව කාලය පසලා තියෙනවා. අනෙකුත් සේවක මණ්ඩල සමාජිකින් තමන්ගේ නිවෙස් තුල නිරෝධයන් ලක් කළා තියෙනවා. මේ රෝගයේ වාර්ඩ් තුල පැමිණිය ආකාරයේ සම්බන්ධයෙන් අපිට ගැටළු සාගත තත්ත්වයක් තියෙනවා. පිළිකා වාර්ඩුවේ කේස ආසිත වාර්ඩුවල කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ ලක් කරනවා. ඔහොලේ ඉන්න කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකින්ට කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නා. නිර්ණායකයන් තියෙනවා. එන්නත ලබා ගත්තත් නේසොෆරින්ක්ස් කියලා අපි කියනවා. ඒ කොටස වල වෛරසය තියෙන්න පුළුවන්. වෛරසය වර්ධනය වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ගෙන් තවනකොට රෝගය පැතිරෙන්නත් පුළුවන්. ඒ අවදානම තියෙනවා. පාස්පුරිතා ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමාංශ හා අමරපුර මහානිකායන්හි මහනා හිමිවරුන් වෙත ලබා දීම සිදුව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මේ වන විට මහා සංඝරත්නය සහ අන්‍යාගමික නායකයින් වෙත ලබා දීම සිදු කරමින් පවතිනවා. ඒ අනුව රාමාංශ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේට සහ අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමිපාණන් වෙත මෙම වාර්තාවේ පිටපත් පිරිනැමීම අද දින සිදු වුණා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණ දිර මහතා විසින් උන්වහන්සේලා වෙත මෙම වාර්තාවේ පිටපත් පිළිගන්වනු ලැබුවා. මීට පෙර අස්කිරි සහ මල්ලතු මහනා හිමිවරුන් වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර්දී තිබූ අතර ඉන් අනතුරුව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිරිනමනු ලැබුවා. නීතිපති දප්පුලි දෙලිවරා මහතා වෙතද මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර්දීම පසුගිය සතියේ සිදු වුණා. පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ලබන 10 වනදා මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බවයි අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියේ. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සමාජ කණ්ඩායම්ද පාස්කු කොමිසමේ වාර්තාව පිළිගත නොහැකි බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටිනවා. මේ අතර පාස්කු විරුද්ධින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මාස 31 වනදා කරුණු ලෙසට අභ්‍යාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. මෙම පෙත්සම අද අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කොමිසමේ වාර්තාව ඉක්ුද්දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තම සේවාදායක හිමිපාණන්ට ලබා දුන් බව සඳහන් කළා. එමෙන්ම අදාළ කඩු තොගය පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වහන්සේ අධිකරණයේ හමුවේ කියා සිටියේ පාස්කු ඉරිදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් කඩු 600ක් පමණ මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරිදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට අනුව ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් පෙත්සම් කරු පෙන්වා දුන්නා. මේට අමතරව තවත් කඩු 5400ක් පමණ මේවන විට රට තුල නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක ප්‍රධානින් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. සියලු දේශපාලන පක්ෂත් සියලු ආගමික සංවිධානත් දැන්ට මේ වාර්තාව පිළිබඳව ලොකු විවේචනයක් කරනවා. එම වාර්තාවේ තිබෙන හොඳ කාරණා පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ඒවිෂ්ඨ කරන්න කටයුතු කරනවා. සම්පූර්ණ වාර්තාව නම් එලි දැක්වීම එච්චර සුදු වෙන්නේ නැහැ. මොකද ඔබ දකින්නේ නැති සමහර බුද්ධ්‍යාසන නිලධාරීන් සාක්ෂි දෙනකොටම මාධ්‍ය ඉවත් කළ සාක්ෂි දුන්නු. මොකද ඒ සමහර කාරණා රාජ්‍ය ආරක්ෂාවට බලපාන කාරණා. පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිතව ආණ්ඩුව ක්‍රියා කළා නැහැ. මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් අපි කරලා තිබෙනවා. ඒක තමයි මේයින් හෙළිවෙච්ච කාරණා තවදුරටත් සංගවන්නේ නැතුව රටට ඉදිරිපත් කරන්න කියලා. මේ පරිශ්‍රණය ජාත්‍යන්තර පරිශ්‍රණයක් බවට පත් කරන්න මොකද හේතුව මේ පිළිබඳව මුළු රටමත් ලෝකෙමත් බලන් ඉන්නවා. මේ රජ යටතේ ඒ කොමිෂමේ වාර්තාව සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් නැමේ. CID එක, TID එක ඒ සඳහා පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ අවශ්‍ය කරන ඒවට සම්බන්ධ නායකත්වය ලබා දුන්නේ සෑම සියලු දෙනාම නීතියට ගෙන එන එක අපි වගකීම බාර අරගෙන කටයුතු කරනවා. පාස්කු ඉරිදා බෝම්බේ බෝම්බේ පුපුරන්න ඔබ යට විතරයි නඩු දාලා තියෙන්නේ. මහා මොළ කරුට නඩු නෑ, සල්ලි වියදම් කරපන් කාට නඩු නෑ, ආයුධ දුන්නේ කාට නඩු නෑ. මේක අල්ලගෙන ගියොත් එළි වුණු සායම යන්නේ ආණ්ඩුවේ කියලා අපි තමුන්නාසයට කියනවා. පාස්කුව කොරවු කට්ටි කොහෙද ඉන්නේ? ඒක හෙව්වනම් හරියට අද ආණ්ඩුවේ ඉන්න කට්ටියගේ කිල්ලෝට වල තියෙන කුණු ටික එළියට එනවා. හැබැයි එක දෙයක්, අද මේ ආණ්ඩුවේ අංක 1 නායකපත්‍රය මොකද්ද? මේ විපක්ෂයේ නායකයින්ව දඬු කඳේ ගහලා කොහොමද මේ රට මිලිටරි ජුන්ටාවක් බවට පත් කරලා Tamanට ඕන විදිහට ගෙනියන්න කියලා ඉවරලා. මේකම මේ විපක්ෂය මේකෙන් මේ ප්‍රයෝජන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා ඒ වරද කරපු ඒ වළක්ව ගන්න කටයුතු නොකරපු සියලු දෙනාට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒවා උසාවියෙන් අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් තීන්දුවක් කරයි. කවුද වැරදිකාරයෝ කියලා, නිවැරදිකාරයෝ කවුද කියලා තීන්දුව කරයි. අධිකරණයට තාම නඩු ගොනු කරලත් නැහැ. ඒ ගොනු කරාට පස්සේ අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ. මේ රටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට ඕන්ටත් ඕමනාකම තිබුණා මේ සහරාන්ගේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න මහමොලකරුවා කවුද කියන එක දැනගන්න. නමුත් ඒක මේ කොමිසමේ වාර්තාවලින් අපිට හෙළිදරව් වෙන්නේ නැහැ. අද ඒ යාපාලන රජයේ හිටපු මැති අමාත්‍යවරු තමයි මේ පරීක්ෂණය ගැන කතා කරනවා. නමුත් පාසුක පහරේ ඇතුනේ ඔවුන්ගේ තියෙන අඩුපාඩුකමින් කියන එක ඔවුන් දැන්වත් පිළිගන්න ඕනේ. ජාතික වෙනුවෙන් කළ විශිෂ්ටත්වයේ අගේ මින් ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති ජාතික වෙනුවෙන් කළ විශිෂ්ටත්වයේ අගේ මින් ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවයේ අගෙමින් ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී පැවැත්වුණා. දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුදකල සහ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතිය සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බවයි. සුරකිමු ලකඹර තේමා කරගනිමින් දශක හතක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගණිය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණියට ජනාධිපතිවරයා අතින් මෙලෙස වර්ණ ප්‍රදානය සිදු කෙරුණා. සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා තිබෙනවා. ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සමාජිකයන්ට ප්‍රශංසා උපුද කළ ජනාධිපතිවරයා ජාතීන් අතර මිත්‍රශීලී සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත් එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කළා. වර්ණ ප්‍රධානෙන් අනුතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ C130 කඳවුරේ අංක 2 සහ අංක 5 බලගන ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ඉන්දියා ගුවන් හමුදාවට අයත් ගුවන් යාන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. Thank you.
ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය තේමා කොටගෙන එයා කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ගුවන් හමුදාපති යා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරුතිරණයක් පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීම සඳහාද එක් වුණා. ජාතික විදුලිවල පද්ධතියට මෙගාවොට් 350ක විදුලි දහරිතාවයක් එක් කිරීම සඳහා කෙරවලපිටියේ ඉදිවන මෙරට පළමු ස්වාභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු අද ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ केरवल पिटिये इदिवन लंकावे पलमु स्वाभाविक द्रव वायु विदुली बलागारे हेवत एलएनजी विदुली बलागारे इदिकिरीम कटयुतु आरंभ किरीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अद सिदु केरुना जातिक विदुली बल पद्धतियट मेगावोट 350ක් එක්වන මෙම ලක්දනවි ස්වාභාවික ද්‍රව වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ පළමු අධිරේ කටයුතු මාස 21ක් තුල නිම කිරීමට නියමිතයි. පළමු අධිරේදී මෙගාවොට් 220ක්ද තවත් මාස 12ක් තුල අවසන් වන මෙම ව්‍යාපෘතියේ දෙවන අධිරේදී මෙගාවොට් 130ක්ද ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. අපේ රජය පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට බලය දුන්නේ. අපි මේ වසර අවසන් වන්න විට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීමට අපේ ඉලක්කය විය යුතුයි. මිනිසාගේ මූලික අවශ්‍යතා ලේඛනේ මුල් අංක 4ට විදුලි බලය බිඳු වෙලා තියෙන මොහොතක අපේ දල සලාපේරු මැතිතුමා විදුලි වේගයෙන් වැඩ කරගෙන යනවා. අපිට ඒක මහත් ශක්තියක්. තව නොබෝ දෙනින් අපි විශ්වාස කරනවා පළවෙනි සූර්ය බලාගාර උද්‍යානය ඇතුළු උමාවේ ඉහළ කොත්මලේ දැදුරෝය රඹකැන්නෝය මොරගහ කන්ද මේ සියල්ලගෙම පීතුත්වයේ ලීවිලා තියෙන ගරු අගමැතිතුමනි ඔබතුමාගේ නමින් ශ්‍රී ලංකීය බලශක්ති ශේෂ්ත්‍රයෙන් නිදහස කරා යන ගමනේ අද අපි එක්තරා නැවතුම් පොලකට සමීප වුණා. රටක් විදියට ගත්තාම අපි විශාල ඉදිරි පියවරක් තබන දවසක් මේ. මේ ආණ්ඩුව ඉතිහාසගත වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන්නේ මෙවන් පෙරලිකාර රටේ අනාගතයේ වෙනුවෙන් සුබවාදීව කරන වැඩසටහන් එක්ක කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංගරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. සෞභාග්‍ය දැක්ම සංකල්පය යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකයට රට පෙළ ගැස්වීමේ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නවීකරණය කර තිබෙනවා. ලෝක ජනවාස දිනේ වෙනුවෙන් සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරුදරියන් වෙනුවෙන් පැවැත් වූ චිත්‍ර තරඟේ ජයග්‍රහණ ලැබූ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ අතින් සිදු කෙරුණා. නවීකරණය කළ සුපිරි වෙළඳ සංකීර්ණේ වෙළඳ ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. රට තුල කොරෝනා මර්ධන එන්නත් සූදුවක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 50 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. ලෝකයේ අනෙකුත් සියලුම රටවල් කොරෝනා එන්නත ගැසීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන මොහොතක අපේ රටේ විතරක් ක්‍රමවේදයක් නැහැ. අපේ රටේ තියෙන ප්‍රොටෝකෝල් එක තමයි බලවතුන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා වැක්සින් ගහගන්න ක්‍රමය. ඉස්සෙල්ලම හම්බුණා නොමිලේ මාත්‍රා 1,05,000. දැන් හරිනම් 1,05,000ක් ලැබෙනකොට ප්‍රතිලාභ ඉන්න ඕන 2,50,000යි. එයි එකිනාට දෙක ගානේ. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අර ගෙනාපු 1,05,000 1,05,000කටම දීලා මේ අපේ රටින් තීන්දුව කරලා තියෙනවා. නෑ එහෙම නෙවෙයි. තවත් කාලයක් ගත කරලා දෙවෙනි එක දුන්නට කමක් නැහැ. මෙන්න අපේ රටේ ක්‍රියාත්මක වෙන එන්නත් සූදුව. මම ඇත්තටම ලොකු අවධානයකට ලක් කියලා ඉන්න පුද්ගලෙක්. මං ගියසෙ ඉන්නේ නැහෙනි. විපක්ෂ නායකකම් කර කර මම යන රටවටේ. මට තියෙන එකම ආරක්ෂාව අර අපේ ඇමතිතුමිය එපයි කියපු මුවාවරණයි දුරස්ථභාවයයි. ওই දෙක තමයි මගේ එන්න. වෘත්තීය සමිතිය රටේ ආර්ථිකයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ යුතු අතර ජාත්‍යන්තරයට ගතු පවසා රටේ ආර්ථිකයේ බිඳ වැටීමට ක්‍රියා නොකළ යුතු බව අමාත්‍ය නිබල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ COVID-19 කම්කරු කාර්යසාධක බලකායේ රැස්වීමකට එක් වෙමින්.
වෘත්තීය සමිති නියෝජිතයින් හම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ත්‍රිපාක්ෂික COVID-19 කම්කරු කාර්යසාධක බලකායේ රැස්වීමක් පසුගියදා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ සේවා යෝජකෝ ඒ උදාබුණ කට්ටියක් නෙවෙයි. ඉස්සර කාලේ වාර්තිකව සුපුරා කරන ක්‍රම තිබුණා. නමුත් දැන් එහෙම කරන්න බෑ. වරාය දැන් ඊස්ටර්න් ටර්මිනල් දොරක එතන ස්ට්‍රයික් කළා. ඊට පස්සේ කන්ටේනර් ටික ගියා. ඊට බෑවා ඉන්දියාවෙන්. ඒව මෙහෙට එන්න වුණා. තාමත් ඒක බල රෙස්පොන්සිබල් මලසිරුර ගමන් බෑග් එක තමා කොළඹ වේල්ල වීදියට ගෙනවිත් දැමූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ආගිය තැන් පිළිබඳව තවත් CCTV දර්ශන ලැබෙමින් පවතිනවා. වයසවරුදු 30ක තරුණියක් ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරීක්ෂකවරයා ආගිය තැන් පිළිබඳ තවදුරටත් CCTV දර්ශන ලැබෙමින් පවතිනවා. තරුණියගේ මලසිරුර බහලු බෑගය කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ දමා බස් රථයකට ගොඩවීම සඳහා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම් පොලේ රැඳී සිටින ආකාරය මෙම CCTV දර්ශනවල සටහන් වනවා. කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ අදාළ තරුණියගේ හිස කොටස මේවන තුරුත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. තරුණියගේ කඳෙන් වෙන් වූ හිස කොටස සොයා මේවන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ කැලණිගඟේ විශාල ප්‍රදේශයක ඉවුරු සහ අවුට ප්‍රදේශයන් නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ. තරුණිය ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පෙර PCR පරීක්ෂණ ඉදිරියේදී දිවයිනපුර සතියක කාලයක් අපරාධ මඩින රැල්ලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. නුදුරු අනාගතයේදී අපි අපරාධ මඩින රැල්ලක් අපි ආරම්භ කරනවා. සතියක විශේෂයෙන්ම දිවයිනපුර විශේෂයෙන්ම කුඩු ජාවාරංකාරයෝ සහ පාතාලකාර ක්‍රියාකාර නැත්නම් කප්පම් ක්‍රියාකාරයන් අපරාධකරුවන් මෙන්න මේ අයව මර්ධනය කරන්න එක සතියක් මුළු දිවයිනපුර විශේෂ කාර්ය බලකාය සහ හමුදා සමග පොලිසිය සමග එකතු වෙලා ඒ වගේ රැල්ලක් අපි ආරම්භ කරනවා එක සතියක් පුරා. ඉතින් එතනින්ුත් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට ජනතාවගේ සහයෝගය ලබාගෙන මේ අපරාධ රැල්ල නැත්නම් මේ අපරාධ කරුවන් නීතියේ රැහැනට අත් වශයෙන්ම අල්ලා සිට. ගත වූ පැය 24ක කාලය තුළ වටිනා ජීවිත 15ක් මගමරුවාට බිලි වී තිබෙනවා. මෙම තත්ත්වය වළක්වා ගන්නට අප කුමක් කළ යුතුව තිබේද? ලෝපුරාම් පවතින වසංගත රෝගී තත්ත්වය රටේ ආර්ථිකමය කරුණු සහ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති විවිධ ගැටලු කරුණු කාරණාත් එක්ක මේ වෙනකොට මගතුට යනකොට හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය පිළිබඳව ඇති අවධානම අමතක වී තිබෙන බව නම් හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. පසුගිය සති 3ක කාලය පුරා අප දිගින් දිගටම වාර්තා කළ කරුණ අද දවසේදීත් වාර්තා කරන්නට ලැබීම ඉතාම කනගාටුදායකයි. ඒ ගතවන සෑම නිමේෂයක් පාසා අපේ රටේ සිදුවන මාරක රියනුතුරු සංඛ්‍යා විහෙල යාම අද වන විට ගත වූ පැය 24 තුල පමණක් වටිනා ජීවිත 15ක් රිය අනතුරු වලින් අහිමි වී තිබෙනවා. දිනකදී පුද්ගලින් 10ත් 15ක් ඊට වැඩි සංඛ්‍යාවක් මේ යාම දක්වා මේ වන විට අපේ රටේ රිය අනතුරු වැඩිවීම තවදුරටත් මේ පිළිබඳව කටයුතු කරන සෑම කෙනෙක්ම බලා සිටිය යුතු කරුණක්ද යන්න පිළිබඳව අප නැවත නැවතත් ප්‍රශ්න කරනවා. දඩමුදල් වැඩි කිරීම, රියදුරන් අත්අඩංගුවට ගැනීම, ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම අදටත්
සිදුවනවා. නමුත් කොතන හෝ ඇති අඩුපාඩුවක්, කොතන හෝ ඇති ප්‍රශ්නාර්ථයක් මත දිනෙන් දිනම රටේ වටිනා ජීවිත අහිමි වෙමින් පවතින්නේ. කොවිඩ් ආසාදනය වී මිය යන සංඛ්‍යාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව කටයුතු කරද්දී සෑම කෙනෙකුගේම අවධානය අඩු වෙමින් අපේ රටේ රියානතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව කොවිඩ් වලින් සිදුවන දෛනික මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් ඉහළ යාම කොතරම් අභාග්‍ය සම්පන්නද. ඊයේ දින කොවිඩ් මරණ 5යි වාර්තා වන්නේ. නමුත් ගත වූ පැය 24ක කාලය තුළ රියානතුරු වලින් පුද්ගල මරණ 15ක් වාර්තා වනවා. පොලිස් වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ 6 දෙනෙක් පදකෙයින් සහ තවත් 5 දෙනෙක් යතුරු පැදිකරුවන් බව. ඒ අනුව රියානතුරු වැඩිවීමට යතුරු පැදි සහ මාර්ගයේ ගමන් කරන පුද්ගලින්ගේ දායකත්වය වැඩි වී තිබෙනවා. පුද්ගලයන් තුළ මාර්ගගත විනය සංවර්ධනය කිරීම, ඒ පිළිබඳව මනෝවිද්‍යාත්මකව හෝ ජනතාවට අවබෝධයක් ලබා දීම සහ යතුරු පැදිකරුවන්ගේ නොහික්මුණු දහවණය මාර්ගයේ මාර්ගයක් බවට යතුරු පැදිකරු පත් කර තිබෙනවා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විශේෂයෙන්ම අවධාරණය කරන්නේ සියලුම කණ්ඩායම්වල ඒකරාශීත්වය මෙවන් අභාග්‍ය සම්පන්න තත්වයක් රටේ වළක්වා ගැනීමට මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි. මෙය නැවත වතාවක් වැඩිම මරණ සංඛ්‍යාවක් මෑත කාලයේ තුල පැය 24ක් ඇතුළත වාර්තා වූ දිනය හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතාම පැහැදිලි වෙනවා යතුරු පැදි වලින් සහ පාරේ පයින් ගමන් කරන පාර මාරුවන පුද්ගලයින් බහුතරයක් රියානතුරු වල විඳිතින් බවට පත් වන ආකාරයට රියානතුරු වැළැක්වීමට හැම කෙනෙක්ම පියවර ගත යුතුයි. වේගය සීමා කරගන්න, බීමත්වරේ පැදවීමෙන් වළකින්න, අපරීක්ෂාකාරී නොසලකිලිමත් ක්‍රියාදාමයෙන් වළකින්න, ඔබ මාර්ගයේ ගමන් කිරීමේදී නිරන්තරයෙන්ම මාර්ග රීති අනුගමනය කිරීමට කටයුතු කරන්න. මේ තත්ත්වය වළක්වා ගැනීමට පොලිසියට පමණක් දෙකලාව හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම මාර්ගය භාවිතා කරන රියදුරන්ගේ යතුරුපැදිකරුවන්ගේ පාපැදිකරුවන්ගේ රීරෝදරත්තකරුවන්ගේ ඒ වගේම පදිකයින්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. යතුරුපැති සොරකමේ නිරත වූ 78 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අරලගන්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් උනේ යතුරුපැදි 17ක්ද සමකි. විවිධ ප්‍රදේශවලදී යතුරු පැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙක් අරලගන්විල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු විසින් සොරකම් කරන ලද යතුරු පැදි 17ක් මේවන විට සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මොහු විසින් තවත් විශාල සංඛ්‍යාවක් මේ ආකාරයට යතුරු පැදි සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙම මෝෆෙඩ් යතුරු පැදි විවිධ පුද්ගලින් වෙත ලබා දී තිබුණු අතර ඉන් පසුව පොලිසිය මේව සොයාගෙන තියෙනවා. යම් යම් අවස්ථාවලදී පුද්ගලින් භාණ්ඩ මිලදී ගන්නවා. සමහර විට නොදැනුවත්කම වෙන්නට පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී දිගින් දිගටම එකම පුද්ගලයෙක් විසින් ගෙනත් දෙනු ලබන භාණ්ඩ මිලදී ගන්නවා නම් එය අනිවාර්යයෙන්ම සොරබඩු බවට ඔහුට අදහසක් ඇති වෙනවා. ස්වර්ණාභරණ, යතුරු පැදි, ඒ වගේම ත්‍රීරෝද රත්න, ඒවායේ අමතර කොටස් නිරන්තරයෙන් යම් පුද්ගලයෙක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධව අදාළ බඩු බාර ගන්න පුද්ගලයා ඉසකෝම ඔහුට දැනුමක් තිබෙනවා ඒවා සොර බඩු බවට. ඒ නිසා සොරකම් කරන පුද්ගලින් පමණක් නෙමෙයි සොර බඩු ළඟ තබා ගන්නා පුද්ගලිනුත් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ලංකා දන්නේ සංග්‍රහයේ 394 වගන්තිය අනුව සිරිත් පරිදි චේතනාන්විතව සොර බඩු ළඟ තබා ගැනීම බාර ගැනීම වරදක් වෙනවා. ඒ වගේම එවැනි පුද්ගලින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙනවා. රටවට අපවත් කිහිපයක් දැන්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු බන්දුල ජයසේකර මහතා දාලුවේම අභහා ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි මේ මහතා මිය යන විට 60 වන වියෙහි පසු වුණා. ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළ මේ මහතා මාධ්‍ය ආයතනයන්හි වගකීම් රැසක් දැරූ අතර ඔහු කැනඩාව, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළා. පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී චීෆ් මාර්ෂල් මුජහිඩ් අන්වර් ඛාන් මහතා සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්ුණා. ආරක්ෂක ලේකම්වරයා පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා සමග දීපාර්ශ්වයේ වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡාව ඉතා සුහදශීලීව පැවැත්ුණා. මේ අතර ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් සිරුණියා ඛාන් මහතා අතර හමුවක්ද පැවැත්ුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සැමරුමට සමගාමීව මෙම හමුව සිදු වූ බවයි ආරක්ෂක කමාත්‍යංශය පැවසුවේ. තලවකලේ ලිඳුන නගර සභාවේ පුරප්පාඩුවේ ඇති සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ නිලවරණය මන්ත්‍රීවරුන්ගේ ඝනපූර්ණයේ නොමැති වීම නිසා මසකින් කල් දැමීමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.
හැටන් පොලිස් වසමට ඇත් ස්ටඩන් වතුයායේ කානුවක තිබී නඳුනන පුද්ගල වලසිරුරක් සොයාගෙන තිබෙනවා. හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට පහළින් තේවත්තක පුද්ගල වලසිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් හැටන් පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මතයි මෙම වලසිරුර සොයාගෙන තිබෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංග. සෑම ශ්‍රී ලාංකිකයෙකුම එකිනෙකා හා යා කරමින් රටම ඩිජිටල් පහසුකම් වලින් බල ගැන්වීමේ සිය දැක්මට අනුව ඩයලොග් ගාසියාට සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමට sannivedanaye වැඩසටහනේ පළමු අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ශ්‍රී ලාංකික ජනතාවට අඛණ්ඩ 4G ආවරණයක් ලබා දීමට අපි නොබැඳුව කටයුතු කරනවා. රත්නපුරට පමණක් නෙමෙයි ඉන්පසු අපි කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන්පසු මාතර අනුරාධපුර ඒ වගේම අපි මේ අවුරුද්දේදී දිස්ත්‍රික්ක 10ක් ආවරණ වැඩ කටයුතු පටන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩාවලිය සඳහා සුදුසුකම් ලැබමින් එහි ජයග්‍රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප්නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගියදා රිට්ස්බරි ආයතනයේ විසින් ගනු ලැබුවා. ඒ රිට්ස්බරි මෞබිමට වීරයෙක් වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුලින් රිට්ස්බරි අප ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් උරුම කර දීමේ ජාතික මෙහෙවරට උරුදී ඇති බව පසක් කර දෙන්නයි අප මේ සියලු වෑයම ගත්තේ. ජාත්‍යන්තර තලයට අපි ඔක්කොම ඔසවා තබන්න ඕන කියන පරමාර්ථය විතරයි මෙතන අපිට තියෙන්නේ. රිට්ස්බරි චොක්ලට් නේ ඒ සන්නාමය යටතේ අපිට ඉදිරිපත් වුණා මේ තරගාවලියේ පවත්වන්න අපි සම්පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා කියලා. අද වන විට පාසල් මට්ටමේ අභිභවා ගිහිල්ලා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහයක් දක්වන්න තරම් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දියත් කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් එම බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා මෙලෙස අදහස් පළ කළා. මාර්තු මාසයේ තුල එම වැඩසටහන තුලින් අපි දිරිය ව්‍යවසායික කාන්තාවන් 10000ක් මේ රටට බිහි කරන්න අපි කටයුතු කරනවා. එම දිරිය කාන්තාවන් අතරින් අපි තෝරා ගනු ලබන හොඳම ව්‍යවසායකින්ට තෑග්සා වරප්‍රසාද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලියසවිය ප්ලස් කියන අපේ ගිනුම හරහා දිරිය කාන්තාවන්ට දිරිය ව්‍යවසායිකාවක් වන්න මාර්ගය හදලා තියෙනවා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. වෙන් ලොව දිනන්නට මෞබිමේ දක්ෂතා දක්වන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සපයමින් රිට්ස්බරි ගෙන එන මෞබිමට වීරයෙක් තුලින් අද හමුවන්නේ කෙටිර දහවන ශූරි අමාශාද සිල්වා ක්‍රීඩිකාවයි. දකුණු ආසියාවේ වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස කිරුළු වළඳා මෞබිම වනින් සැරසුණු අමාශාද සිල්වා මෞබිමට වීරයෙක්. මගේ නම අමාශාද සිල්වා. මම ඉන්නේ රංගොඩ. මගේ ඉවෙන්ට් 100 එකයි 200 එකයි. මම ඇත්තටම අද මෙතන ඉන්නේ ගෙදරින් ලැබෙන සහයෝගයේ හින්දා. මට මගේ ක්‍රීඩා ජීවිතයේ ලොකුම ශක්තිය තමයි යාලා. 100 එකේ සවුත් ඒෂියන් ජූනියර් චැම්පියන්ෂිප් එකේ ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. ඒ වගේම 200 එකෙත් ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. ජෝන් ටාබට් තරගාවලියට මම 2016 විතර ඉඳලා සහභාගී වෙලා තියෙනවා. තරගාවලියේදී ගෝල්ඩ්, සිල්වර්, බ්‍රොන්ස් මෙඩල් දිනාගෙන තියෙනවා. රිස්පරි ආයතනයෙන් ලබා දෙන අනුග්‍රහය මම මගේ ක්‍රීඩා දිවියට ශක්තියක් කරගෙන නිවැරදිව පුහුණු වීම කරලා අනාගතයේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් මෙඩලයක් අනිවාර්යෙන් ගේන. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සබිබලින් සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට වීරයෙක්. ඒ සමගින් අප ඔබෙන් සමුගන්නව අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් සමග. www.sietanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.